අපිට බලාපොරොත්තු වෙන්න වෙන්නේ තවත් IMF අයවැයක්. ඒක ඉතාම පැහැදිලි. ඒ නිසා මම හිතනවා ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් ගැටෙන්න නියමිතයි. එකක් තමයි ඔබ ඉතාම නිවරදිකව විදිහට වැඩ කරන පන්තිය පැත්තෙන් වෘත්තිකයන්ගේ පැත්තෙන් එනව ඉල්ලීමක් රුපියල් 20,000ක පඩි වැඩිවීමක්. සවෘත්තිකයන්ගේ පැත්තෙන් මම හිතන්නේ මේ තියෙන බදු අඩු කිරීම සම්බන්ධව විශාල උද්ඝෝෂණයක් විශාල හඬක් නැගෙමින් තියෙනවා. අනිත් පැත්තෙන් අපිට පැහැදිලිව පේනවා රනිල් වික්‍රමසිංහගේ පැත්තෙන් රනිල් වික්‍රමසිංහට ගේන්න සිද්ධ වෙන්නේ IMF එකේ කොන්දේසි යටතේ තියෙන අයවැයක්. එතනදී කිසිසේත්ම රජයේ වියදම් වැඩි කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒතර පැහැදිලිව මේ දෙක ගැටීමක් ඇති වෙන සමාජය තුළින්. ඒතර මම හිතන්නේ අර මාචරතුමා කිව්වාගේ ඉදිරියේදී එළඹෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයකදී මිනිසුන්ට ප්‍රජාතන්ත්‍රවාදී උරගා බලන්න පුළුවන් අවකාශයකදී මම හිතන්නේ මේක පැහැදිලි සාධකයක් වෙනවා. මෙතනින් එහාට අපිට කොහෙටද යන්න පුළුවන් වෙන්නේ කියන එක තීරණය කරන්න. සමන් කරුණු දෙකක් මතු කරන්න කැමතියි. ඇත්තටම මේ විශේෂයෙන්ම 17 වෙනි වතාවටත් IMF යාම පිළිබඳ විශ්වාසය තිබමින් සහ 18 වෙනි වතාවටත් යන්න සිද්ධවීම පිළිබඳව අපි කතා කරනකොට කරුණු පරණි කාරණේ තමයි මම හිතන්නේ නිදහසෙන් අවුරුදු 75කට පස්සෙත් ජාතික රාජ්‍යයක් විදිහට අපේ පාලක පන්තියට බැරි වෙලා තියෙනවා IMF එක නැතුව ජාතික ආර්ථිකය මත විශ්වාසය තැබූ මහජනතාව මත විශ්වාසය තැබූ මහජනතාවගේ ජීවිත සහ නිෂ්පාදන බලවේග උසස් කරන ආර්ථික සැලැස්මක් හදාගන්න. ඒක පළවෙනි කාරණය. සමන් හිතන්නේ මේ පාලක පන්තිය දේශපාලනික වගේම ආර්ථික සැලසුම් මතින් අසාර්ථකයි. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි අපි මේ විදිහට ගියොත් මේ සම්පූර්ණ IMF එකේ මේ තියෙන පැකේජ් එක ඇතුලේ ගියොත් අපිට අනිවාර්ය වශයෙන් 18 වෙනි වතාවටත් IMF යන්න සිද්ධ වෙනවා.